इकोत्सत्य समाज माध्यपुरा वेगें संसार न्यूज चार भी पहला दाखने लेबुना ए विषय क्वियती दिल में हंसनी नवोद्यानम तरुणीय सुंदरु मनाली के लिए सरसे इंसुलु मोहतकट पासु सियाल अतहर उतुम फैविद दिव्येट पाती में सांगवेदी दसुन पहलाई यौन देनी का माउ सेने हसे निगमें दी माब एम वेदना विदगन्ना आयरुत ए सियाल अतहर फैविद दिव्ये दक्पा तम गमन मग सेकसुनु आयरुत खालालगोड़े सुदर्शिका मेहनीन वहांसे एम गुरु मेहनीन वहांसे हा पाउले न्यातेन पुआत पतक वेत में से अधहस दक्वाते बुना सतर वर्ग्याक निवान पुरवेत केंदवागन याने गामनेट पालमु पेंसितु वेल्ल पहाल वेद्दे दील में हांसनीट यांतमें वालसावरुदु दोलहा संपूर्णु वापामनी ගේ ළඟම පිහිටි පන්සලට යන්නේ බාරයක් පාසා කසාවතට සිත බැඳෙන අයුරක් ඒ පුංචි සිතට දැනුමින් තිබුණාය සැබවටම ඇයට බණපද ඇසුනේ දහම් කරුණ ඇසුනේ මව් කුස තුල සිටීදී යයි කීම වරදක් නොවේ ඒ ඇගේ අම්මා වෙන මහේෂිකා බ්‍රාහ්මණ ඇ කුසදරා සිටීදී සිල් සමාදන් වූ නිසාය ලොකු සාදුමට මහාන වෙන්න ඕනේ විකට හතවසර පන්තිය වූ දිල්මි කලල්ගොඩ ශ්‍රී ජයබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලකොලකල ඥානරත්න හිමියන්ට පැවසුවේ සෙමිනි සෙමින් කතා බහ සංවර ගමනකින් යුතු දිල්මිගේ ඉල්ලීම ලොකු හාමුදුරුව ලොකුවට සිටුවේ නැත. එහෙම මහාන වෙන්න බැහැනේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම අවුරුදු 20ක් වෙනකන්වත් ඉන්න ඕනේ. විහාරාධිපති හිමියන් දිල්මිගේ ඉල්ලීම ලොකුවට බාරගත්තේ නැත. දිල්මි පුංචිකමට එවන් ඉල්ලීමක් කරන්නට ඇතැයි ලොකු හාමුදුරුව සිතූහ. දිල්මිගේ අම්මා තිතුවේ නිකමිට මෙන් දියණිය එම වදන් කියන්නට ඇති බවයි පන්සලේ පෙනෙන දුරින් වීමත් හැම පොයටම සිල් සමාදන්ව ආගමට දහමට ලැබිව කටයුතු කරන පවුල් පසුබිම නිසා දිල්මිගේ හිත හැමතෙ රහසේ තව තවත් ගමන් කළේ සසුන් මාවත දිගේය දුව ඉගෙන ගන්න හරිම දක්ෂයි නැටුමට සංගීතයට දක්ෂයි අප සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳින්ම සමත් වුණා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලැබුවා ඉඳි හිට මහාන වෙන්න ඕනේ කියන කතාව කිව්වත් ඒ එහෙම වේවි කියලා අපි හිතුවේ නැහැ මොකද එයා හරි සතුටින් නිතරම කාලය ගත කළ දරුවෙක් නංගිලා තුන් දෙනා අම්මා තාත්තා එක බොහොම සමීපයි ඥාතීන්ටත් බොහොම ලෙන්ගතුයි අම්මගේ තාත්තගේ උපන් දිනේ ආවත් කේක් හදලා සැරිසරි කරලා ඇය හැමෝම පුදුම කරවනවා දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණත් එයාට ඕනේ උනේ අවුරුදු ගණනාවක් ඒ වෙනුවෙන් වැය නොකර උපාධියක් ගන්න. ඒ අනුව බාහිර විභාග අපේක්ෂකාවක් ලෙස ලියාපදිංචි වෙලා ගිනීම් කටයුතු කරගෙන ගියා. ඔය අතරේ පෞද්ගලික ආයතනයක රැකියාවකුත් කළා. ඒ දිල්මිගේ ලොකු අම්මා වෙන කාංචනා ඉදුනිල් මහත්මියයි. ඒ දිල්මි කුඩා වියේ පටන්ම එම පවුල හා බෙහෙවින්ම සමීපව කටයුතු කළා යකි. දිල්මිගේ ළමාවිය කොතරම් ලස්සනට ගෙවුනාදයි කියන්නට ඇය හොඳින්ම දන්නවා. දිල්මි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තේ මාල බේර රාහුල බාලිකාවෙන්. ඇය උසස් පෙළ හදාරන්නේ මරදානේ ගෝතමී බාලිකාවෙන්. මොනතරම් ගිහි ජීවිතයේ ලස්සන දැක්කත් දුව නිතරෙන් සිර කියපු දෙයක් තමයි මේ හැමදේම හිස් කියන කාරණිය ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඕනි කියන කාරණිය ධර්ම තර්ක ඔස්සේ එයා කතා කරනවා පන්සලේ ධර්ම සාකච්ඡා වලට යනවා ඔහොම කාලය ගෙවිද්දී මේ දරුවා ඇත්තටම සාසනයට යාවිද කියන සැකේ නොතිබුණාමත් නෙවෙයි ඔය අතරේ අම්මා දුවගේ හඳහනත් බලලා තිබුණා ඒ වෙලාවේ කියලා තිබුණා මේ දරුවා ගිහි ජීවිතේ නම් ඉන්න එකක් නැහැ විවාහයක් කරගන්නෙත් නැහැ හැබැයි සාසනයට ගියොත් බැබලෙන කෙනෙක් වේවි කියලා කෙසේ හෝ සංසාරේ පුරුදු චාරිකාවක් පරිද්දෙන් ඇය ගිහි දිවියට සමුදෙන කාලය ලඟ වෙමින් තිබුණා කොරෝනා සමග වැඩිපුර ගෙදර සිටියේදී ඇය කුඩා කාලයේ කළ ඉල්ලීම නැවත ලොකු හාමුදුරුවන් හමුවේ තබන්නේ ඒ අතරයි ඒ මීට මාස දෙක තුනකට කලින් ඒ වෙද්දී හැමෝම දැනගත්තා දුව සීරි වශයෙන්ම ස්ථාසනයට ඇතුළත් වෙන්න තීරණය කරලා කියලා ඒ මොහොත අම්මට දරා ගන්න බැරි වුණා අම්මා නංගිලා ඇව මැදි කරගෙන ඇඬුවා මේ ලෞකික සැප සම්පත් හරිම తాවකාලික බවත් මේක බොහොම හොඳින් හිතලාගත්තු තීරණයක් සහ කලකිරීමක් නිසාගත් තීරණයක් නොවන බවත් ඇය නිතර නිතර කිව්වා කාංචනා ඉදුනිල් මහත්මිය පැහැදිලි කළා දිල්මි හංසිනීගේ පැවිදි දිවිය ආරම්භ විය යුතු අයුරු කල්පනා කර විහාරාධිපති ඥානරත්න හිමියන්ට සිහිපත් වූයේ පාදුක්කේ මාතික මාතා ආරාමාධිපති සුපේශලා මෙහෙණින් වහන්සේයි අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරන උන්වහන්සේ එවන් තනතුරකට පත් පළමු මෙහෙණින් වහන්සේද වෙනවා තම ආරාමයේ කුඩා මෙහෙණින් වහන්සේලා තැනමක් සිටින බවත් දැනුම් තේරුම් ඇති අයකු පැවිදි කර ගැනීමට සොයා බලන බවත් දැන සිටි ඥානරත්න හිමියෝ දිල්මි හංසනීව එම ආරාමයට කැඳවාගෙන ගියා ඒ පවුලේ අයද සමගින් ඒ දෙමාපියන් ඇගේ මහනවරයට අවසර දුන් පසුයි
නායක හමුදුරුව මේ දරුවව ආරාමයට බාර දුන්නේ සැප්තැම්බර් 1 වෙනිදා. හමුදුරුව අත්පෙන් වත් කරලා අටපිරිකර සමගින් ඇයව අපට බාර කළා. ඒකම නායක හමුදුරුව කිව්වා දායක පිරිසකින් ඉල්ලීමක් තියෙනවා. මාසකේ උපන්දිනයේ දින සැප්තැම්බර් 30 වෙනිදාට මහාන පින්කම සිදු කරන්න කියලා. ඒ අනුව එම නායක හමුදුරුවන්ගේ අනුශාසන පරිදි එම පැවිදි පින්කම සංවිධානය කළා. මම මහාන දිවියට පත් වුණ ආකාරයටම දිල්මි දැරියව මහාන දිවියට පත් කරන්න මම අදහස් කළා. ඒ හාල් පන්දිනියේ සුපේශලා ගුරු මෙහෙණින් වහන්සේයි. වසර 28කට පෙර එම මෙහෙණින් වහන්සේද පැවිදි දිවියට පත්වෙද්දී ප්‍රථමයෙන් මංගල සාරියෙන් සැරසී තිබෙනවා. ඒ පැවිදි පින්කමේ චාරිත්‍රවලට පෙරයි. ඒ ආකාරයෙන්ම දිල්මි හංසනීවත් හැඩකර තම ලස්සන දෙස බලන්නට ඉඩ දුන්නා. තමරුව දුටු විට හිත වෙනස්වන්නේ නම් ඇයට ආපසු ගිහි දිවිය වෙත හැරෙන්නට කිසිදු බාධාවක් නැහැ. ඒ වගේම පැවිදි දිවියට පත්වෙන වයස 10-12 දැරියන්ට පැවිදි චාරිත්‍රයට පෙර ළමා සාරිය ඇඳීම කළත් ඊට වැඩි වයස් දැරියන්ට මංගල සාරිය ඇඳීම කරන්නේ මට මංගල සාරියක් ඇඳලා ඒ අත්දැකීම ලබන්න බැරි වුණා යන පසුතැවීම පසු කලක ඇතිවීම වළක්වාලනු පිණිස බවද සුපේශලා මෙහෙණින් වහන්සේ පැහැදිලි කළා. ඇත්තරම දිල්මි දුවට මංගල සාරිය අඳද්දී මම ළඟම හිටියා. දුවගේ අම්මා ඒ වෙනකොට හිටියේ ඒ මොහොත දරාගන්න බැරි හිත වේදනාවකින්. කොහොම වුණත් උඩරට මාලාලියක් විදියට දුවව සැරසීම කළා. ඒ වෙලාවෙදීත් ඇය කිව්වේ මේ ලස්සන ඕනේ නම් තව පැයක් තියෙයි. ඒ සුළු මොහොතට මෙතරම් මහන්සි වෙලා ලස්සන කරන්න එක තේරුමක් නෑ කියලයි. සියල්ල තුල ඇති නිස්සාර බව අනිත්‍ය බව තමයි ඒ මොහොතේ දුව කතා කළේ. ඒ වෙලාවේ පැවිදි වුණාම සිදු කරන තම මංගල ධර්ම දේශනාව කරන හැටි ගැනත් කතා කළා. ඒ නැතුව තමන්ගේ ලස්සන දිහාවත් ලස්සන මංගල ඇඳුම දිහාවත් ආභරණ දිහාවත් ඇය බැලුවේ නැහැ. මනාලීකගේ ලස්සන කැඩපතින් පෙනුනද දිල්මි ඒ ලස්සන ඇස් වලින් අල්ලා නොගෙන හදවතින්ද බැහැර කළා. ඒ දිල්මිගේ අම්මගේ හදවත කකියන්නට උයේ දරු කැක්කුමිනි. ඇය මංගල සාරියෙන් සැරසී සිනාසෙන විට ඒ අම්මාට දුවව අන්තිම මොහොතේ හෝ ලෞකික දිවිය තුළ ඇදබෙද තබා ගන්නට හැකි නම් හොඳ යයි සිතෙන්නට ඇත. ඒ දරුවන් හිතෙහි ගුලි කරගෙන සිටින අම්මලාගේ බලාපොරොත්තු වල හැටිය. අම්මා දිල්මි දුව මංගල සාරිය ඇඳලා ඉන්නව දැක්කම සතුටට ඇය බදාගත්තා. ඒ වගේම හිස මුඩු කරද්දී අම්මා කෑ ගහලා අඬන්න ගත්තා. දුවගේ ඇඟට බර වෙලා කෑ ගහන්න ගත්තා. ඒත් එක බැල්මකින්වත් ඒ දිහා නොබලමින් ඇය හිත තද කරගෙන බොහොම සැහැල්ලු මුහුණින් තමන් බලාපොරොත්තු වුණ අරමුණ වෙත ළඟා වුණා. තාත්තා කෑ ගහලා ඇඬුවේ නැතත් අතවින්ද මොළවගෙන හිත ගල් කරගෙන ඒ මොහොත දරාගත්තා. කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේ මව පියා සහෝදරියන් මෙන්ම එම ඥාතීන් අතහැර දමා පැමිණි ගමනක්සේ මේ ගමන ගැන සිතන්නට අකමැති. තමන් සිවුරු දරන්නේ අවබෝධයෙන් සසර මඟ කෙටි කර ගැනීමේ පරමාර්ථ ඇතුව බැවින් ඒ ගමනට ආශිර්වාද කරන්නට මෙන්ම ඒ ගමන හා අත්වැල් බැඳ ගන්නට ද හැකි බව උන්වහන්සේ කීහ. පැවිදි දිවියට පත්වීමට මසකට පමණ පෙර සිට ආරාමයේ නැමැති හිඳ වත් පිළිවෙත්වල එදිමින් කටයුතු කරද්දීද හිත සංකාවෙන් සිටි මවට නිතර කී දෙයක් තිබේ. ඔයාලා අඬන්න එපා. මාව බලන්න ඔයාලට ආරාමයට යන්න එන්න පුළුවන්. ඒ වගේම ඔයාලා වයසට ගියත් මට ඔයාලා දෙන්නව බලා ගන්න පුළුවන්. බණ පදයක් කියලා හිත සනසන්නත් පුළුවන්. ඒ වදන් ඔස්සේ හිත සනසා ගන්නට එම මෑණියන්ට සේම ඥාතිවරුන්ටද සිදුවේ. දුක තුල ගිලෙමින් සැපක් යයි සිතා දුකම වැළඳ ගන්නා ජීවිතවලට සිසිල් බණ පදයක් කියන්නට දැන් සුදර්ශිකා මෙහෙණින් වහන්සේට හැකිය. මම ත්‍රිපිටකය ඉගෙන ගන්න එක ආරම්භ කළා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරලා දාර්ශනික ආගමික වශයෙන් මගෙන් ඉටු විය යුතු මෙහෙය ඉටු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගිහි ජීවිතේ කාරණා ගැන දැන් මට කතා කරන්න අයිතියක් නැහැ. ඒත් මං දැනුම් තේරුම් ඇතිදා සිටම කසාවතට ආදරය කළා. මගේ අරමුණ ජයගන්නට කටයුතු කළා. ඒ සැනසුම් මාර්ගය ඔස්සේ තව තවත් ඉදිරියට යා යුතුයි. සුදර්ශිකා මෙහෙණින් වහන්සේ සෙමින් සෙමින් වදන් එකතු කරයි. පාලි හා ඉංග්‍රීසි අධ්‍යාපන සහිත ද්විභාෂා ආයතනයක්ද වෙන මාතික මාතා ආරාමයේ ඒ ගමනට සිසිල් තෝතැන්නක් වෙනවා නොඅනුමානයි. ඇත්තෙන්ම සමාජ මාධ්‍යමේ පින්තූර පළ වුණාම විවිධ අදහස් ඉදිරිපත් කරන පිරිස් දැක්කා. සමහරු විවේචන එල්ල කරලා තිබුණා, බැනලා තිබුණා. බොහෝ දෙනෙක් මෙම ක්‍රියාව අගය කළා. ඇත්තටම ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් කෙනෙකුට මේ මග මිස වෙනත් මගක් නැහැ. කලගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේගේ ලොකු අම්මා අපේ කතාබහට සමුදුන්නේ එසේ කියමින්,
දරුවෙකු ගිහිගෙ අතහැරෙන මොහොතේ අම්මෙකුට ඒ දරා ගැනීමට අසීරු වුණත් ඒ දරා ගැනීම මෙස වෙනත් විකල්පයක් නොමැත වසර 20 ගණනක් ආදරෙන් හදා වඩා සසුනට පූජා කළ දියණිය ගැන ලෝභයක් ඇති වුණත් ඒ මුවින් උතුම් බණපදයක හඬ ඈතින් ඇසෙද්දී සියලු දුක් දුර් වී ඒ මව් හිතට අමා සිසිලක් දැනෙනු නිසකයි කලල්ගුරු සුදර්ශිකා මේනෙහින් වහන්ස ඔබ වහන්සේ පතන ඒ අමා මහ නිවන් මග බොහෝ දුර නොවේවා ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න